ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබදේශනක්. අද දින දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අප පෞලී සියලු දෙනා වර්ධනය කරන ස්වාමීන් වහන්සේ. බයිබල් පදයේ ගීතාවලිය 115 14 ස්වාමීන් වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක්වා. සිනේවන්ත කිතනවනි, මක් නිසාද නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි කියූ ස්වාමීන් වහන්සේගේ වචනයට අනුව ඔබ තෝරාගත්තා වූ තැනන් වහන්සේ මේ උදෑසන ඔබ සමග සිටින සේක. එමෙන්ම උන්වහන්සේ සාර්ථක වූ ජයග්‍රාහි වර්ධනය වන හා සඵලත්වයෙන් පිරුණා වූ සුභවාදී අනාගතයක් ඔබටත් ඔබ පවුලේ සැමටත් දෙනසේක. එබැවින් ඔබගේ සිත නොකලඹේවා. කිතුනුවනි, ඊත ප්‍රධාන දේ වචනයට අනුව ස්වාමීන් වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක්වා කියා දක්වන්නේ ඔබවත් ඔබගේ දරුවන්වත් ආත්මික වර්ධනය කරන හා ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසාය. එබැවින් ඔබ සිටින ඔබගේ පවුලේ සෑම ප්‍රශ්න පොදියක් කරපින්නාගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථකව ආර්ථික අපහසුතා මැද ජීවත් වන්නේද? නමුත් ඔබ විශ්වාස කරන ඔබගේ දෙවියන් වහන්සේ ඔබත් ඔබගේ පවුලේ සෑමත් අද සිටින වාතාවරණය දකිනසේක. එම නිසා දෙවිඳුන් තව අවුරුදු කීපයක් යන විට මීට වඩා මාත්සේ සෑම අංශයකින්ම ඔබගේ පවුලට ආශිර්වාදය හා වර්ධනය දෙනසේක. කිතනුවනි, ආබ්‍රහමව ධර්මෂ්ටයක් කොට ගණන් ගනු ලැබූ දෙව්පියාණන් ඔව උන්වහන්සේ වෙතට කැඳවූසේක. එමෙන්ම ආසේ තරුමෙන් ඔහුගේ වංශය පැතිර යන බවට දෙවිඳුන් පොරොන්දු වී ඔහුට ආශිර්වාද කළසේක. එලෙස දෙව් සමිඳුන් ඔබට දරුඵල දෙමින්ද ඔවුන්ට වර්ධනය දෙමින්ද ආප්‍රාණ්ඩ මෙන් ආශිර්වාද කරනසේක. තවද දෙවි වූ ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කිරීමටම තෝරාගත් බව තරයේ සිතට ගන්න. මන්ද ආසත් පොළොවත් මැව ස්වාමීන්ගෙන් නුඹලා ආශිර්වාද ලබ්ධෝය කියා ගීතිකාකරුවානන් පවසයි. ඔබට ආශිර්වාද කරන දෙවිඳානෝ ආස පොළොව මැව් තැනන් වාසේය. හලෙලූයා. අතත් ඔබ ආප්‍රාම්ට දුන් පොරොන්දුව සීකරමින් ඇතහිල්ල නියාත්නා කරන්න. ඉහත දේ වචනය අනුව ආශිර්වාද ලැබීමට මාර්ගයක් විවෘත කරගන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබවත් ඔබගේ පවුලේ අයවත් දෙවන් වාසේ වර්ධනය කරන බව ඔබ විශ්වාස කරනවාද? එසේනම් ඔබ සෑම ප්‍රශ්න පීඩාවන් මාධ්‍ය ගෙනා මාවතු දෙසත් ඔබ නිසා ඔබගේ පවුලේ අයට දී ඇති සතුට සමාධානයේ ආශිර්වාදයේ සුවේසා රැකවරණය නිසාත් ඔබ මේ මොහොතේ යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. එසේම මේ මොහොතේ ඔබගේ පවුලත් ඔබත් උන්වහන්සේ තුළට කැපවන්න. ඔබගේ සා පවුලේ සෑම වේදනාවක්මද උන්වහන්සේට බාර දෙන්න. එවිට උන්වහන්සේ ඔබගේ සා පවුල තුළ ඇති වේදනා සෑම පහ කරමින් ප්‍රීතින් පුරවනු ඇත. එසේම ඔබ තුළත් ඔබගේ පවුලේ අය තුළත් සාර්ථක වූ ජයග්‍රාහී වර්ධනයක් ඉදිරියේදී ඇති කරන සේක. උන්වහන්සේ කෙරෙහි යාඥාවෙන් සහ ඇදහිල්ලෙන් සිටින්න. මේ උදෑසන අපි යාඥා කරමු. මාගේ යේසුනි, මාව ආත්මිකව ලෞකිකව මාගේ පවුල තුළ වර්ධනය කරන නිසා ඔබට ස්තුති වේවා. දෙවිඳුනි, දරු සම්පතේ ආශිර්වාදයේ දෙමින්ද සාර්ථක වූ ජයග්‍රාහී වර්ධනය හා සඵලත්වයෙන් පිරුණා වූ සුභවාදී අනාගතයක් ඔබ මා හට දෙන බව විශ්වාස කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව උත්පත්ති 35:11. මම සර්වපරාක්‍රම වූ දෙවියන් වහන්සේය. සඵල වෙමින් වර්ධනය වෙන්න. ඔබත් කැමති නම් දිනපතාම වෙන දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් 03-7-1-5-88-87 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සඵලත්වයේ ආශිර්වාදයෙන් පිරී ඉතිරි යන සුබ දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානය විසින් අපූර්වට ප්‍රාර්ථනා කරනු ලබයි.